අංගමේ හොරවල්ලන්නේ. මොකද අද රටේ ජනතාව ඉල්ලනවා හොරගම් කරපු සල්ලි කියන. හොරගම් කරපු සල්ලි කිය. හොරගම් කරපු සල්ලි හොරවල්ලන්න පුළුවන්ද? අපි දැක්ක වාරුතරාම පන්සලෙන් එතුමා ගිහිල්ලා දියුරුම් දෙන්නා පස්සේ ආශිර්වාදයක් ගන්න යනකොට එතුමාගේ ආපැත්තේ හිටිය දයාගමගේ කෙනෙක් හිටපු ඇමති කෙනෙක්. මම පෞගිය සතියේ කෝප් කමිටුවට ගියාම කෝප් කමිටුවේ මහජන බැංකුවේ ඔඩිට් එකක් ඇවිල්ලා තිබුණා. මහජන බැංකුවේ වැඩිපුරම බොල් ණය තියෙන කම්පනිස් 10 දෙනාගෙන් හතරේට ඉන්නේ හරි පස්සේ ඉන්නේ දයාගමගේ මාත්‍ය කම්පනියක්. බිලියන 3.5 අවුරුදු 5 රුපියලක්වත් දෙලා නැහැ. එතුමාට ඇසට් තියෙනවා. අද රණවීර වික්‍රමසිංහ මහත්තයා කියන අත්‍යවශ්‍ය බෙහෙත් කියන බිලියන 3.2 රුපියල් ඕනේ කියලා. අනේ දෙයියනේ ඔබතුමා යාළුවාට කියන්න චොපර් ටිකයි ඔය මේ ටික විකුණලා දෙන්න කියලා සල්ලි ගන්න. බොල්ණය, ඉතින් හිතනවාද රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්නකොටම දයාගමගේ මහත්තයා මහජන බැංකුවට රුපියලක් දෙලා නැත්තම් රණවීර වික්‍රමසිංහ මහත්තයා ඉන්නකොට ගිවයි කියලා. ඉතින් ඒ වගේ මිනිස්සුෙක් කොහොමද හොරවල්ලන්නේ? හොරවල්ලන්න පුළුවන්ද? මොකද රටේ ජනතාව දිනන්නේ හොරවල්ලන්නේ කියලා. ඊටමතර එතුමාට පුළුවන් ද මහවැම්කුවේ කරපේ මංකොල්ලේ පරික්ෂා ගන්න? එතුමාට නෑ කිලා දික් වෙන්නේ. ඒ ලංකාවේ සල්ලි නේ, අවශ්‍ය සල්ලි නේ. එතුමාට පුළුවන් ද සල්ලි ටික ආපහු ගේන්න? එතුමාට පුළුවන් ද මේ නිදොස් කොට නිදහස් කරපු මේ සියලු කේසස් ටිකයි පටන් ගන්න පුළුවන් ද? එතුමාට පුළුවන් ද කියන්න? මම කියන්නේ ඇයි බෑ? මොකද ඒවා කරන්න කිව්වොත් මේ 113 සහාය නැතිව එතුමාගේ දරයන්. රාජපක්ෂ ආදිත්‍යවත් අබ්‍රල් ඊළඟතර දැන් කියන පීවී ජයසුන්දර ඔය පස් දෙනාම පුළුවන් ද එතුමාට පස්සේ ගන්නේ අපි අලි සබ්ජාවතුමත් දානවා මේකට ඔය පස් දෙනාම පුළුවන් ද ගිහිල්ලා නීතිය ඉස්සරහ හිටවන්න නීතිය ඉස්සරහ එතුමා හිටවුවොත් මේ